වනාවට පස්සේ වෙනසක් තියෙනවා නේද? හැපෙන්නේ නැතුළු මෙතන ඔපරේෂන් එකෙන් පස්සේ හැපෙන්නේ නැතු ගිහිල්ලා. හන්ද ගහන්නේ නැද්ද? හොඳට පේනවද? පේනවා. පේන්නේ නැති හැකට පොඩ්ඩක් මොකක්ද ඔයාගේ කරපු ඔපරේෂන් එක? කාන්දුවක් ඇති වෙලා මම රට ඉන්නේ මෙයාට ඒ පොඩු පාරෙන් මෙයා මාසයක් ඉති ICU එකේ. මොකද්ද වෙලා තියෙනවා කියන්නේ එතකොට? ඔපරේෂන් කළා තැන්ම හින්දා දැන් එයාලා කොළඹ කිව්වා මෙයා ගැන කවදාවත් ගම කරන්න බෑ කියලා. ඒ කියන්නේ පෙනීම නැද්ද? පෙනීම නෑ අයියේ. දැන් මම ඉතින් තාපු පළවෙනි දවසේම මොන රෝහලින්ද මේ සත්කම කළේ? කොළඹ ජාතික රෝහලින්. ඔව්. ඊට පස්සේ ඇස් පෙනීම නැති වුණා. එතකොට එතකොට වෛද්‍යවරු මොකද්ද කිව්වේ මේ ඇහැගෙන? රෝහලේ වෛද්‍යවරු තමයි කිව්වේ. කොළඹ කොළඹ රෝහලේ වෛද්‍යවරු කිව්වේ මේ විදිහට. හොඳ කරන්න බෑ කියලා. හොඳයි. එතකොට දැන් ඔබට මේ ප්‍රතිකාර කරලා පළවෙනි වතාවේදී කොහොමද දැනුනේ මොකද්ද වුනේ? මේ කඳුළු වෙන්න ගත්තා. කඳුළු වෙන්න ගත්තා දවස් 4ක් 5ක් යනකොට සාමාන්‍ය දැන් එතකොට ඔබගේ අංශභාග තත්ත්වයක් තියෙනවා කිව්වනේ. ඒ තත්ත්ව වෙනසක් වුණේ නැද්ද? ඒ අතේ පණ නැති ගතිය ඒක කොහොමද ප්‍රතිකාර කරලා පස්සේ ලැබුණේ? ඒකෙන් ඒක ඒ අඳුරින් පස්සේ එක මේ හිතිය. ඒ කියන්නේ මම දන්නේ මොන උනාද කියලා. දැන් ඊට පස්සේ මම වේට් කළා සිංගල වේට්. නෑ දැන් මං අහන්නේ ඔයාගේ S2කට මෙහෙම ප්‍රතිකාර කළාට පස්සේ ඒ අංශභාග ගතියේ ඔව් හොඳයි ටිකක්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට හොඳයි. හොඳයි. ඒ කියන්නේ ඔබට විශ්වාසයක් තියෙනවද මේ අතයි මේ ඇහැයි දෙක සනීපුනේ මේ විශ්වනාත් වේදමහත්යන් කියලා? ඒ කියන්නේ කී වතාවක් කියලාද මේ තත්ත්වයටපත් උනේ? මේ දෙවෙනි පාර. ඒ කියන්නේ පළවෙනි වතාවේ ලොකු වෙනසක් වුණාද? ඔබට හොඳට විශ්වාසයි මේ විශ්වනාත් වේදමහත්ය ප්‍රතිකාරෙන් තමයි මේක හොඳ වුණේ කියලා. හොඳයි. කොහෙන්දලාද ප්‍රතිකාර ගන්න ආවේ? දාම්පේ. හොඳයි එහෙනම් බලන්න.